දෝෂණය වංචාප නාාස්තියෝ අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය තැ. අදලියන්න තුන්සි හැත්තැ පස්වැනි ටෙලිවැකිය. අද ටෙලිවකට පාදක කරගන්නේ ඊයේ අප මුණ ගැසෙන්නට සියත ප්‍රෘතියංශටා විශේෂ අමුත්තා සහ ඔහු ලියඇති ග්‍රන්තයේ අඩංගු කරුණයි. මේ ග්‍රන්තයේ අඩංගු කරුණු මේ වෙලාව ඉතාම වැදගත්. ඒකයි මේක තෝරගත්තේ. ඒෙ රාත්‍රයේ පුරා මේ පිටු එකසිය දදායක පොත කියවලා ඉවර කලා. මේ ග්‍රන්තේ කතුවරයා නමින් නිහාල්මනසිංහ. විශෂත්වය තමයි ඔහුගේ නමට ඉදිරයෙන් විිසේසකඥ වෛද්‍යකෙන විශේෂණ පදේජ දෙනවා. ඔහු වෛද්‍ය උපාදයේ ලබාගෙනැත්තේ එක්දහ නමසි හැට හතේදී. එදා සිට ඔහු ශ්‍රීලංකාවේ වෛද්‍යවරයකු ලෙස සේවේ කරතිබෙනවා. එකනේ අවුරදු පනහකට වැඩි කාලයක්. හොඳේ වෛද්‍ය නිහල් මොනසිංහ රචනා කර ඇති මේ ග්‍රන්තය හඳුන ලතියෙන්නේ අලුත් හෙටක්කරාවන සමාජ විද්‍යාත්මක විම සුම කියලා. අලුත් හෙටක්කරා. හොඳේ ඔහුලියවු තවත්පොතකු ඒක්කම තෑගි ලැබුණ. ඒ පොතේ නම පවුලේ වෛද්‍යවරයායන්නයි. අලු තෙටක්කරාකෙන මේ ග්‍රන්තයේ මේ සෞඛඛ්‍ය අලලා කරලා තිබෙන යෝජනා පමනක්ං අද ටෙලිවියකේට පාදක කර ගන්ට හිතුවා. එකට හේතුව මේ වෙලාවේ වැඩ්ඩිම ප්‍රශ්නතියෙන්න්නේ සෞඛ්‍යතුළ නිසා හොඳේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජධීපති. යාගේ එකසිේ තිස් සතරබන මහින්ද බලෑනියත් සෞඛෑමතික් කෙහෙලියත් දැන් හිතාගෙන ඉන්න මේ සෞඛකටර්හි විශ්වාස බන්ගේ දින්න කියලා නෙනේද. එදා අත් ඔසොවෙලා කෙහෙලියව දිනපු එකසිේ දහතුන් දෙනාටත් ඇමති කෙහෙලියටත් වෙලාවක් තිබුණොත් වෛද්‍ය නිහල් මොනසිංහගේ මේ පොත කියවල බලන්ට කියලා යෝජනා කරනවා. එතකොට තේරේවි තමුල්ලා එකසිේ දහත්තුන්දනාගෙන් මේ අත ඔසවලා දිනාගත්තට රටේ දෙකෝට විසි ලක්ෂයක්ම පරාජය වෙලා ඉන්න කිය හොදේෙක්. ට සි ක්ෂයක් මහරිිය පරාජය වෙලා නෙයි ඔහේ ැකතු වෙලා පරජය කලා කියලා හරිිය මේ පොතේ එක තැනක තියෙනවාන්. ෞුරදු පණහක් වෛද්‍යවරයකුලෙස සේවේකර ඇතත්න් අද වනතුරු සෞඛ්‍ය මාත්‍යංශයේ මටට එකදු ලිපියයක් හෝ අඩ්ඩුමගානේ තැපැල් පතක් තැපැල්පතක් ැනර පෝස්කාඩ් එකක් ඕ ආ එහෙම එකකිින්වතුන් කළ කැපකිරීම ගැන තුතිපුදා නැත කියලා බොහෝ වෛදිවරුන්ට අන්තිමටම ඔය සෞඛ්‍ය මාත්‍යංශයේ ඇත්තම කිවොත් සලකන්නේ එහෙමම තමා හොඳේ නමුත් ආදායම්බදු දෙපාර්තුමේන්තුව නම් මා අමතක කළේ නැත කියලා වෛද නිාල් කියලා තියනෙනවා ඇත්තටම දොස්තරලත් බදුගෙවන කොට මහාපරිමාන ව්‍යාපාරක මිතුරන් බදුවලට වංගු ගහන හැටි ඔය හරි අපූරුවට මේ ඇමති මහින්දානන්ද කියනවන නේද මෙරටේ වැඩිහරිියකං මේ බදු කියන්නේ ගජ මිතුරු ව්‍යාපාරයක් කරද ඒකෙන් බේරෙන්ට පුළුවන් ඔය මැති ඇමති මිතුරු සහෘදේන්ට තමයි. හොඳේ ැන් මේ ග්‍රන්තයේ ප්‍රධහන යෝජන අකීපයක්තියෙනවා එකින් එක සල කළ බලමු. සෞඛ්‍ය පරිපාලනය පරිපාලන විෂයදන්නයට බාරධියයුතුයි කියලා. හරිද එකනෙ දොස්තරලා වෙදකම කරන්නට ඕනි පරිපාලනයදක දන්නමිනිසුන්ට බාරදෙන්ට ඕනි කියලා එකක දැංීතිය අමුතු දදාහරන ඕන්නන්නේෑනේ ඔය සෞඛ්‍ය මාත්‍යන්ශෆේල්ෙලා නහයට හොඳට ඇති නේද ෆල් සර්ලවත් පහකරන්ඒගොල්ලු ෆල් නේද. එක නිසා ඔය සෞඛ්‍ය පරිපාලනය ගැන ඇත්තටම දැන් අලුතිෙන් හිතන්ටම ඕනේ. හොඳේ එළඟට සෞ්‍ය සේවාවයි සමාජ සේවාවයි තනි අමාත්‍යංශයක් බවට පත් කරන්න කියලාත් වයිද නිහල් මේක යෝජනා කරනවා. අප තවපොඩ්ඩකින් ඒකට හොඳ උදාහරණයක් බලමුහොදේ ෝහලින් බැහරයන රෝගියාට සිදුකල පරීක්ෂණවල මේ ප්‍රතිඵල සහ. අෞෂද ආදී සියල් ඇතුළත් ඩිජිටල් කාඩ් පතක්දන්ට කියලා. ඔහු යෝජනා කරනු අනේද සමහරවෙලාට ඔය රහල් වලින් හම්බෙන අරකාඩ බ් කාඩ්ක කියව ගන්ටත් මාර අමමාරු හොඳේ ඩිජිටල් කාඩ්කක් දෙට. රජයේ රෝහලකට ඇතුළුව පරෝගීවීමට ප්‍රථම චකප්පෙකක් කරගන්න පරික්ෂාකරගට පුළුවන් ක්‍රමයක් අදන්ට ක කියේ රජේ රහල් වලට එෙම අන්ට බෑන ේද චකපේෙකට පෞද්ගලික රහලක වුණාත් සැත්කමට පෙර සම්පූර්ණ වියදම ලිකිතව ලබා දෙෙන. ්‍රොම හදන්න කියේලාලත් වෛද නිහාල් මේ තමන්ගේ ග්‍රාන්ථය ඇතුළේ යෝජනා කරනවා. සැනකින් අපේ හිතගිය මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඔය සමාජ සේබයකයි ඔවු එත් දෙකම එකක් කරන්න පුළුවන් කියන යෝජනාවට. එකට කදිම උදාහරනයක් අපගාවත් තියනවා හොදේ. ඔය ජාතික රෝහලේ ඉන්නවා රෝග සුවවෙලා ඒත් අනේ යන්ට එන්න තැනක් නැති අම්මල තාත්තල වයෝවෘද්ධ අය. අපි හගෙන දවසක් ප්‍රෝෘතියකුත් කලා මේ අම්මල තාත්තලව. ඔය සමාජ සේවා දෙපාර්තමේන්තුවට පුළුවන් බලාගන්න ඇ මොකක් කරික්‍රමයක් නිර්මාණය කරන්න එක තමයි මේ අවයිද නිහල් මේ පොතෙන් කතා කරන්නේ. සෞඛ්‍යයි සමාජ සේවාවයි දෙකම එකක්ුණොත්? යිතරම්ලේසිදනේද ඔය ජාතකරෝහලේ නියෝජාධ්‍යක්ෂ. වෛද රුක්ෂාන් බෙල්ලන මේ ටිකට් කපලා යනෙනමක් නැති අය ගැන ඔය සමාජ සේවායකට ලිය ලතියනෙනවා හරිද ඒත් අප දන්න හැටියට අදත් උත්තර නෑ හොන්දේ ඒවගේමයි ඔය බරපතල සැත්කම් කළ පසු. එගැනි බයි පාස් හරි වකුකඩු සැත්කමක් කරලා හරි ගෙදරයන රෝගියෝයින්න්නවනි ඇත්තටම සමහරුන්ගේ නිවස එවැනි රෝගියක්කෝ බලාගන්ට සුදුසු නෑ කියලා වෛදනි හල් කියනවා හරිද ඒවගේමයි ඒ රෝගයා ගෙදරගයාට පස්සේ. ඒ රෝගියට ලැබෙන් ටඕනි අවෂද. ඒ රෝගියයට ලැබෙන් ඕනේ ප්‍රතිකාර ආහාර ඒවා හරියට ලැබෙන පරිසරයක් තියෙනවාද කියලා ඔයල බලන පසුවිපරම් ක්‍රමයක් අපේ රටේ නැත. ඉතින් එනිසා මේ වෛ දෙනිහල් යෝජනා කරනවා රෝගයකු මුදාහරින්ට ප්‍රථම. ඒ ගැන සොයාබන්න ක්‍රමයක් නිර්මාණය කරන්ට කියලා ඒක ඔය සමාජ සේවායකට ඕනි නං කරට පුළවා. හොඳේ දැන් ඉළඟට මේ තවපුරු යෝජනවක් කොහු කරනවා. ම ින්ිට ෝගయ තුර ంග ిి ెල් ాඩ තක් ంట නෙක. අපේ රටේ රෝගීන් එකම පරික්ෂණය. ඒ රෝහලිනුයි මේ ෝහිනු , අර ෝහලිනු, තුන හතරකින් කරගන්න वाలు. ඒත් බැරණ සමහරකාඩ පෞද්ගලික රෝහලකින තා පව ඒ රික්ෂණ ියන లు. නිර පරාද රටේ ධනය මුදල් නාස්තයනවා රෝගයාගේ ස ලිටිකත් නැත් වෙලා යනවා. ඒයනිසා රහලෙන් පිට වෙන කොටම කරපු පරීක්ෂණ සහප්‍රතිඵල ඒවා සටහන්කරපු ඩිජිටල් කාඩ් පතත් දෙන්න ඔහු යෝජනා කරනවා. ඒවගේ මයි රෝගීවීමට ප්‍රථම නේද. රෝගිවීමට ප්‍රථම චිකප් එකක් කරගන්නට රජේ රහල්ල ක්‍රමයක් නෑනේ නේද. ඒක පුලුවන් ඇතිහැකි අයට පමණයි නේද. ඒ සඳහා එහම අවස්ථාවත් තියන්නේ නේද. ඒකතින් ඔය පෞද්ගලික රෝහල්න්න ල ඕන වෙලාවාක ඇතුල්ලෙලා කරට ල. හොද එම නත්තන්තින් මැති ඇමැති ලටන සිංග්පුරුග හිල්ලත් තෝ කරගන්ට පුලුවන් කියලා මේ වයි දනි හලු කියිය ලතිය හොදේ රජයේ මැතියඇතති ලට නේද කටිගනම් ිය දංකල් යිතින් ඔ සිංගපපුර යවා කියක යගේ වැඩකට පොඩි දෙයක්කොේ ඇවයිතින් එකමදයයිවෙන්නේ ලංකාවේ සෞ්‍ය හල් වෙන උන්දල සිංගපපුරයනය යන සැරයපාසානද ඒතරන්න මති දේශ විිනිමයත් ඇදිල යන අනේද රටේ අයින්ස මිනිසුන්ගේ ධාන තමයි ඒ අනන්නේේ ඒගේමනි දැන්වේ විදේ සැත්කම්බට යන යනද ලක. හදක්ගවනවා යිද හල් යෝජනා කරනවා ලංකාව විදෙස් සත්කම් කරන්න පුළුවන් තැනට විදේශකින්ව ගන්න පුළුවන් තැනකට හදන්න ඕන කියලා හර්ද එතකොට ලොක දනස්කන්දෙකුත් මේ රට ලබෙනවා. මේම දුර දක්නා නෝන ඇතිව තමයි ෛද නිහල් තමන්ගේ අත්දැකින්මෙක් මේ ග්‍රන්තයේ හරි අපපූරුවට රචානා කරලා තින විශාල මාාත්‍රකකාතොගේයක් තිේෙනවා ටෙලියෙකි හතක් කටක්වත්ලියන්ටේන ක්කූම කතා කරන්න ගියොත්. ඒ වගේ ඔහු පෞද්ගලෙක රෝහල් ගැනත් හරි අ අපූර යෝජනාවක්න ගේවා සොභාවික. රතකට ඉ ඇතේ හැල් හ ද ඇත්තේ ේර් සැත් කම් ට පමනම ල් ළෙඟට පෞද්ගලික රහලකට සැත්කමකට ඇතුළවිීමට පෙර ලිකිතවම තමන්ට දරන්ට වන වියදම කොච්චරද කියලා ලබාගට පුළුවන් ක්‍රමයක් නිර්මාණය කරන්ට කියලාන්. වෛද නිහල් ග්‍රන්ත ඇතුළේ යෝජනා කරලාතියෙනවා. ඒ අවු වැදගත්යෝජනාවක් බවකමින් අද මේ ටෙලිවක අව සනන් කරන්න මෙන්න මෙහෙම. ුෂදසේම සෞකේ විවිදශේත්‍රවල ඇති මාෆියාවට තිතතියන්ටම ඕනේ. මාෆියාවක් තියෙන බව පරමසත්්‍යයක් හොඳේ හැබැයි ඒකට එදා නම් සේනක බිබිලේලා එක්කෙනෙක් ඇති බවට විශ්වාසකරන්ට තරම් ඉඩ තිබුණ. නමුත් අදනම්පුතේ සේනක බිබිලේලා අඩුමගානි දහසක්වත් අවශ්‍ය බව මතක්කරමින් ටෙලිවැකිය අවසන් කරනවා.